ඩොලමයිට් එකන කැල්සිම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් බහුල ප්‍රදේශයක සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන්නා වූ කර්මාන්ත ශාලාවක් පිහිටා ඇත. මෙම කර්මාන්ත ශාලාව ගොඩනැගීමේදී සිදු වූ දෝෂයක් නිසා ඒ ක්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නොකඩවාම වායුගෝලයට කාන්දු වේ. වායුගෝලයට විමෝචනය වන මෙම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වෙසි ජලයේ ද්‍රවණයේ වී ඩොලමයිට් බහුල පසමත පතිත වේ. මේ නිසා ප්‍රදේශයේ බොහෝ ජලය දූෂණය වේ. පළවෙනි කොටස සල්ෆියුරික් අම්ලයේ නිෂ්පාදනය හා සම්බන්ධ අත්‍යවශ්‍ය පියවර තුලිත රසායනික සමීකරණ භාවිත කරමින් සඳහන් කරන්න අවශ්‍ය තත්ත්වයන් නම් පැහැදිලිව සඳහන් කළ යුතුය. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී ඉස්සෙල්ලාම කරන්න ඕනේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිපදවා ගන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිපදවා ගන්න පුළුවන් සල්ෆර් වාතයේ දහනය කරලා. ඒතොර හැදෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. එහෙම නැත්නම් සල්ෆයිඩයක් වාතයේ රත් කරලා සිං සල්ෆයිඩ් වාතයේ රත් කළොත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ලැබෙනවා. ඊට අමතරව සිංක් ඔක්සයිඩ් හැදෙනවා. නැත්නම් කියුප්‍රික් සල්ෆයිඩ් වාතයේ රත් කරන්න පුළුවන්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. කියුප්‍රික් ඔක්සයිඩ් හැදෙනවා. එහෙම නැත්නම් ෆෙරස් සල්ෆයිඩ් වාතයේ රත් කරන්න පුළුවන්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඊට අමතරව ෆෙරික් ඔක්සයිඩ් හැදෙනවා. මේ ප්‍රතික්‍රියාව ලියුවාම මේ ප්‍රතික්‍රියාව තුලිත කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයට සල්ෆර් ඩයොක්සයිඩ් සෑදෙන ප්‍රතික්‍රියාවක් තුලිත රසායනික සමීකරණයක් විදිහට ලියල් තිබ්බට ලකුණු 5ක් ලැබෙනවා. දෙවෙනි පියවර වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයොක්සයිඩ් බවට පත් කිරීම. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් වායුව එක්ක ප්‍රතික්‍රියා කරවලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව නිපදවනවා. මේ ප්‍රතික්‍රියාව තුලිත රසායනික සමීකරණයක් විදිහට ලියල් තිබ්බට ලකුණු 2ක් ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරකයේ විදිහට වැනේඩියම් පෙන්ටොක්සයිඩ් යොදනවා. උත්ප්‍රේරකයේ ලියල් තිබ්බට ලකුණු 1ක් ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ හොඳින්ම සෙල්සියස් අංශක 450 500 වගේ උෂ්ණත්වවලදී. උෂ්ණත්වය සඳහන් කරලා තිබ්බට ලකුණු 1ක් ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් සිදු කරන්නේ වායුගෝල එකක පීඩනයේදී. පීඩනයේ සඳහන් කරලා තිබ්බට ලකුණු 1ක් ලැබෙනවා. මේ විදිහට හැදුණු සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය තුල දිය කරලා සදුම සල්ෆියුරික් අම්ලය නිපදවනවා. ඒ ප්‍රතික්‍රියාව තුලිත රසායනික සමීකරණයක් විදිහට ලියල් තිබ්බට ලකුණු 5ක් ලැබෙනවා. හැදෙන සදුම සල්ෆියුරික් අම්ලයට අවශ්‍ය ප්‍රමාණයට ජලයේ දීමෙන් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය නිපදවා ගන්නවා. ඒ තුලිත රසායනික සමීකරණය ලියල් තිබ්බට ලකුණු 5ක් ලැබෙනවා. දෙවැනි කොටස සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වෙසි ජලයේ ද්‍රවණය වීමෙන් අනතුරුව සිදුවිය හැකි ප්‍රතික්‍රියා තුලිත රසායනික සමීකරණ උපයෝග කරගනිමින් සඳහන් කරන්න. වෙසි ජලයේ දියවෙල තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජලය සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සල්ෆියුරස් අම්ලය හැදෙන්න පුළුවන්. මේ විදිහට හැදිච්චි සල්ෆියුරස් අම්ලය ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් අම්ලය බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේ විදිහට හැදුණු සල්ෆියුරස් අම්ලය ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. සල්ෆියුරස් අම්ලය ද්විබාෂ්මික දුබල අම්ලයක්. ඒතර සල්ෆියුරස් අම්ල අණුවකට පුළුවන් ජල අණුවක් වෙත H දනායනයක් පිට කරන්න. එතකොට හැදෙනවා හයිඩ්‍රෝනියම් අයන සහ බයිසල්ෆයිට් අයන. ඒ හැදුණු බයිසල්ෆයිට් අයන ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවා. බයිසල්ෆයිට් අයනයක් ජල අණුවක් වෙත H දනායනයක් පිට කළොත් හයිඩ්‍රෝනියම් අයන හැදෙනවා, සල්ෆයිට් අයන හැදෙනවා. මෙන්න මේ ආකාරයට හැදුණු සල්ෆියුරස් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වගේමයි සෑදුණු සල්ෆියුරික් අම්ලය ජලයේ සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අපි හිතන්නේ සල්ෆියුරික් අම්ලයේ පළවෙනි H දනායන පිටවීම සම්පූර්ණයෙන් සිදුවෙනවා කියලා. ඒතර හැදෙනවා හයිඩ්‍රෝනියම් අයන සහ බයිසල්ෆේට් අයන. මේ සෑදුණු බයිසල්ෆේට් අයන ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා දුබල අම්ලයක් විදිහට. හැදෙනවා හයිඩ්‍රෝනියම් අයන සහ
සල්ෆේට් අය. මේ ආකාරයට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජලයේ දීවීමෙන් පස්සේ ප්‍රතික්‍රියා සිදු වෙන්න පුළුවන්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජලය සමග ප්‍රතික්‍රියාවෙන් සල්ෆියුරස් අම්ලය හැදෙනවා කියලා ලියලා තිබ්බට ලකුණු පහක් ලැබෙනවා. ඒ හැදෙන සල්ෆියුරස් අම්ලය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් අම්ලය හැදෙනවා කියලා ලියලා තිබ්බට ලකුණු පහක් ලැබෙනවා. ඊට අමතරව මේ ප්‍රතික්‍රියා ලිවිය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වුණාට ලකුණු දීමේ පටිපාටියේ මේ ප්‍රතික්‍රියා ලියලා තිබුණාට ලකුණු වෙන් කරලා තිබුණේ නැහැ. ඒ වුණාට ඒ ප්‍රතික්‍රියා සිදුවන ප්‍රතික්‍රියා නිසා ඒ ප්‍රතික්‍රියා සඳහා ලකුණු වෙන් කිරීම සිදු කළ යුතුයි කියන එකයි මගේ අදහස. තුන්වෙනි කොටස ඉහත දෙක කොටසේ සඳහන් ආකාරයට දූෂණය වූ වැසි ජලය ප්‍රදේශයේ ඩොලමයිට් තැන්පතු මත පතිත වන විට සිදුවිය හැකි ප්‍රතික්‍රියා තුරිත රසායනික සමීකරණ උපයෝගී කරගනිමින් සඳහන් කරන්න. එතකොට මේ අපි කලින් කතා කරපු දූෂිත ජලයේ අන්තර්ගත වෙන්නේ සල්ෆියුරස් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය. ඒ කියන්නේ අම්ල. එතකොට ඒ අම්ල නිසා ජලයට ලැබෙනවා H ධනායන. ඒ H ධනායන ඩොලමයිට් වල තියෙන කාබනේට් අයන සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඩොලමයිට් වල තියෙන්නේ කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්. එතකොට කාබනේට් අයන සමග දූෂිත ජලයේ අඩංගු H ධනායන ප්‍රතික්‍රියා කරපුවාම බයිකාබනේට් අයන හැදෙන්න පුළුවන්. ඒ වගේමයි කාබනේට් අයන H ධනායන සමග ප්‍රතික්‍රියා කිරීම නිසා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙන්න පුළුවන්. එතකොට සිදුවේ හැකි ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා මේ අවස්ථාවේදී. කාබනේට් අයන ප්‍රමාණය වගේ දෙගුණයක් H ධනායන තිබුණොත් තමයි කාබනේට් අයන H ධනායන සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙන්නේ. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් H ධනායන වැඩිපුර තිබුණොත් තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. H ධනායන අඩුවෙන් තිබුණොත් එහෙම, ඒ කියන්නේ කාබනේට් අයන වැඩියෙන් තිබුණොත් එහෙම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව කාබනේට් අයන H ධනායන සමග ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් හැදෙන එක. එතකොට පොළවේ ඩොලමයිට් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන අවස්ථාවේදී වැසි ජලයෙන් H ධනායන ටිකක් ලැබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඩොලමයිට් වල තියෙන කාබනේට් අයන දූෂිත ජලයේ අඩංගු H ධනායන සමග ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් අයන හැදෙනවා කියලයි ප්‍රතික්‍රියාව ලිවිය යුත්තේ. ඒ ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා නම් ලකුණු 15ක් ලැබෙනවා. එහෙම නැත්නම් කෙනෙක්ට ලියන්න පුළුවන් ඩොලමයිට් වල තියෙන මැග්නීසියම් කාබනේට් දූෂිත වැසි ජලයේ අඩංගු H ධනායන සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් 2 ධනායන සහ බයිකාබනේට් අයන හැදෙනවා කියලා. ඒ වගේම කැල්සියම් කාබනේට් ඩොලමයිට් වල තියෙන H ධනායන සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් 2 ධනායන සහ බයිකාබනේට් අයන හැදෙනවා. මේ ප්‍රතික්‍රියා දෙකම ලිවෙලා තියෙනවා නම් ලකුණු 15ක් ලැබෙනවා. හතරවෙනි කොටස ඉහත සඳහන් දූෂණේ හේතු කොටගෙන බුහු ජලයේ සිදුවිය හැකි වෙනස් වීම් සංක්ෂිප්තව සඳහන් කරන්න. එතකොට මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට සිදුවන දේ තමයි ජලයට මැග්නීසියම් 2 ධනායන සහ කැල්සියම් 2 ධනායන පැමිණීම. කැල්සියම් කාබනේට් වල මැග්නීසියම් කාබනේට් වල ජල ද්‍රාවිතාව ගොඩක් අඩුයි. ඒ නිසා H ධනායන අඩංගු නොවු ආම්ලික නොවු වැසි ජලය ඩොලමයිට් මතට වැටුනොත් එහෙම ඒ ජලයේ දියවෙන මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් ප්‍රමාණය ගොඩක් අඩු නිසා ජලයේ අඩංගු වෙන්නේ කැල්සියම් 2 ධනායන සහ මැග්නීසියම් 2 ධනායන ඉතාම අඩු ප්‍රමාණයක්. හැබැයි මේ ආම්ලික ජලය ඩොලමයිට් මතට පතිත වුනහම ජලයේ කැල්සියම් 2 ධනායන සහ මැග්නීසියම් 2 ධනායන සාන්ද්‍රණය ගොඩාක් වැඩි වෙනවා. ඒකට හේතුව සෑදෙන්නේ කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට්, කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට් ජලයේ හොඳින් දියවෙනවා. ඒ නිසා අපි පිළිතුරු විදිහට සඳහන් කරන්න ඕනේ බුහු ජලයේ කැල්සියම් 2 ධනායන සාන්ද්‍රණය සහ මැග්නීසියම් 2 ධනායන සාන්ද්‍රණය වැඩිවීම. ඒ අදහස ලියලා තිබ්බට ලකුණු 5යි. පස්වෙනි කොටස ප්‍රදේශයේ බුහු ජලය භාවිත කිරීමේදී මහජනතාවට මුහුණ පෑමට සිදුවිය හැකි ගැටලු දෙකක් සඳහන් කරන්න. එතකොට බුහු ජලයේ කැල්සියම් 2 ධනායන සහ මැග්නීසියම් 2 ධනායන සාන්ද්‍රය වැඩිවීම අපි හඳුන්වනවා කඨිනත්වයේ විදිහට. කඨින ජලය භාවිත කිරීමේදී ඒ කඨින ජලය භාවිත කරන මහජනතාවට නොඑක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක ගැටලුවක් තමයි කඨින ජලය පානය කිරීමේදී අමිහිරි රසක් දැනීම. ඊළඟට ඒ කඨින ජලය පාවිච්චි කරලා රෙදි සෝදන්න ගියොත් එහෙම වැඩියෙන් සබන් වැයවීම. ඊළඟට
මේ ජලය කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට් අඩංගු ජලය උණු කිරීමට ගන්න භාජනවල කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් තැම්පත් වීම නිසා තාප සන්නාගතව අඩු වීමෙන් තාපය හානි වීම. ඊළඟට කඨින ජලය දිගින් දිගටම පානය කිරීම නිසා මූත්‍රාශයේ ගල් ඇතිවීමේ නැඹුරුව වැඩි වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ගැටලු දෙකක් ලියලා තිබ්බට එක ගැටලුවකට ලකුණු 5 ගානේ ලකුණු 10ක් ලැබෙනවා.